අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම හරිමැද රසික රසිකාවියන්ට. ඉතින් අද දවසේදී අපි විශේෂිත වූ වැඩසටහන තමයි අරන් ආවේ ඔයගලන්ට. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ අද හරිමැදට ආවේ ටානියා මෙලිසා. ඉතින් ටානියා මෙලිසා ගැන මම පොඩි හැඳින්වීමක් කරොත්, ඉතින් ටානියා මෙලිසා කියන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරපු සහ නියෝජනය කරන්න ගිය මිසිස් වර්ල්ඩ්, එහෙමත් නැත්නම් ලෝක විවාහක රූ රජින තරගයට සහභාගී වුණු ලංකාවේ නියෝජනය කිව්වොතින් හරි. ඇත්තම කිව්වොත් මිසිස් වර්ල්ඩ් වයිඩ් එක තිබ්බේ සිංගප්පූර් වල ජූන් 20th. මම ජූන් 20th එතන arrive කරා. ඔව් ඒක තමයි පැජන්ට් එක. කොහොමද ඔයා මේකට සිලෙක්ට් වෙන්නේ ලංකාව නියෝජනය කරන්න? ඔයාට මොකද්ද තියෙන අපේ වතු කොහොමද මේකට ගියේ කියලා කියන්න. ඇත්තෙන්ම මලිත් රණසිංහ තමයි මාව නොමිනේට් කරේ මිසිස් ශ්‍රී ලංකා 2018 කියලා. හරි. ඉතින් ඒත් එක්කම මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් වර්ල්ඩ් වයිඩ් 2018 මම. ඉතින් මම ඒ රටට ගියා. මේක ලංකාවේ කීයක් අතර හිටියද? ඔවා කීයක් අතරකින්ද මේකට ආවි සිලෙක්ට් උනේ? මෙහෙමයි, අත්ත වශයෙන්ම කිව්වොත් නොමිනේෂන් කියන්නේ නැෂනල් ඩිරෙක්ටර් නොමිනේට් කරනවා කෙනෙක්. ඔවා කියන්නේ ඔයා ඔයා ඒකට සුදුසු හින්දා එයා ඔයාව තෝරගෙන මේකට සහභාගී කරා කියලා. එතකොට පහුගිය වර්ෂවල මේකට සහභාගී වුණු කට්ටියත් එක්ක ඔයා කොහොමද තිබුණු ගනුදෙනු? ඒවත් එක්ක කතා බහ කරාද? ඔව්, හිමාලි ගුණසේකර තමයි ගියා වෘන්දේ ගියේ 2017. ඇත්තටම ඉස්සලාම මං හිමාලිට කතා කරාම එයාගේ ගොඩාක් නෙගටිව් පොයින්ට් එකක් තිබ්බා. එයා මට කිව්වේ ටානී ඔකට සහභාගී වෙන්න එපා, හරි අමාරුයි, හරියට මරවනවා. ඒත් එක්කම සාධාරණයකට වැඩ කරන කට්ටිය නෙවෙයි. මොකද එතනදී ගොඩක් එතන හිටපු කෙනෙක් යාට කියලා දෙනවා බලාපොරොත්තු වෙලා තියෙන්නේ හිමාලිට දිනුම. ඒත් හිමාලිට දිනුමක් ලැබුණ නෑ ඒ අවුරුද්දෙදි. මිස් එස්ටෝනියාට ලැබුණේ. එයාට කිසිම මිනි ටයිටලයක් ලැබිලා නෑ. ඒ වුණාට එයාව දිනුම එයාට දිනුම දීලා ඒත් එක්කම මිස් ඔස්ට්‍රේලියා, ඇමරිකා, කැනඩා ඒගොල්ලෝ කේස් දාගෙන අයින් වෙලා තියෙනවා. ඉතින් ඒ දේ මට එයා කිව්වා. ඒකද එයා කෝවට මේකට යන්න එපා මේකට නැහැ කියලා. ඔව්. කවුද ලංකාවෙන් වට මේකට ස්පොන්සර් කරේ කවුද? ඇත්තටම ස්පොන්සර්ෂිප් එකක් නම් නැහැ. ඔයාගේ සම්පූර්ණ තනි විදිහෙන් තමයි මේකට ගියේ. ඔව්. මේක මං තනි විදිහෙන් කරේ. මොකද මලිත් මට කිව්වා යාට සාමාන්‍යයෙන් මේක ඒ කියන්නේ ඒකේ එක්ස්පෙන්සස් තියෙනවා. ඒකට යාට ලක්ෂ පහක් ඕනේ එක්ස්පෙන්සස් දරා ගන්න. රුපියල් ලක්ෂ 5 යාට දුන්නද? ඔව්. යාට දීලා තමයි අපි මම ඉස්සරහට ගියේ. ඒත් මම කියන්න කැමති මේක මම ක්‍රවුන් එකක් ගන්න කියලා දීපු දෙයක් නෙවෙයි. මේක එක්ස්පෙන්සස් කවර් කරන්න ඕනේ කිව්ව හොටෙල් ඇඳුම් කොණ්ඩ සැරසිලි ඔක්කොම. ඒ හැමදේම. ඔයත් එක්ක කවුද මේකට සම්බන්ධ වුනේ? ඔයත් ගියේ කවුද කියලා මම හිතුවා. මගේ ෆියොන්සේ. ඔය මගේ මේකප් ආටිස්ව මම එක්කන් ගියා. මොකද මම ගොඩක් මේකට ලෑස්ති වුණා. කියන මම ගෙනිච්ච හැම ඇඳුමක්ම අලුත්. අලුතෙන් හදාගෙන ෂෙරුකා කියලා එයා තමයි ඩිසයිනර් මගේ. ඒත් එක්කම මගේ ටැලන්ට් එක අංගම්පුර. මම ඒකට ගොඩක් මහන්සි වුණා. ඔය මං මගේ ෆෝකල් පොයින්ට් එක උනේ වුමන් එම්පවර්මන්ට්. ඉතින් මං ගොඩක් මහන්සි වුණා. එතකොට මං දැන් අහුවොත් එහෙම එහෙදි මොකද්ද ඇත්තට වුනේ? ඔයාට ඇයි මං හිතන්නේ ඔයා ලංකාව නියෝජනය කරලා ඔයා ඉක්මනට ආව ලංකාවට තරඟය තියන්න කලින් ඔයා ලංකාවට ආව නේද? ඇත්තම කිව්වොත් මම ලංකාවට ආවේ නම් මං සිංගප්පූර්ල හිටියා. හිටියා. ඒත් මං සහභාගී වුනේ නෑ තරඟෙට. එතම ඔයාට හිතෙන්නේ මෙහෙම දැන් ඔයා යන්නේ ලංකාව නියෝජනය කිරීමක් හැටියට ලංකාවට කිරුලක් අරන් එන්න. ඔයාගේ වගකීම සහ යුතුකම තමයි ඒකට සහභාගී වෙන එක. දැන් ඇයි ඔයා ඒකට සහභාගී වුනේ නැත්තේ? මෙහෙමයි. මේක ගැන පොඩ්ඩක් කියන්න මුලින්. ඔව්. දැන් මම මෙහෙන් යන්න කලින් රාත්‍රියේ මට මෙසේජ් එකක් දැම්මා ජස්ටිනා කියන කෙනා. මගෙන් ඇය කවුද? එයා තමයි එයාගේ තමයි ඩිරෙක්ටර්. එයාගේ තමයි පැජන්ට් එක. මගෙන් $550 plus into 3 එයා කිව්වේ එම්බැසිඩර් ක්‍රවුන් එකක්, ඒක ස්පොන්සර්ෂිප් එකක්, ඒක ගෙවන්න ඕනේ කියලා. يعني මගෙන් හැව්වා ඒ දේ ගන්නවද කියලා. එයා මගේ නැෂනල් ඩිරෙක්ටර්ත් එක්ක කතා කරගෙන තියෙන්නේ කියන එක. ඉතින් දැන් මම හැම දෙයක්ම මෙතන ලෑස්ති කරලානේ තිබ්බේ. උයි මටත් දැනගන්න ඕන. ඒ කියන්නේ මේ ලක්ෂ 5ට අමතරව වෙනම ගන්නවා. ඔව් වෙනම. එතකොට ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 2.75. ඉතින් මට ඕන වුණා මේ මොකද්ද මේ කියන දේ? මොකද්ද මේ ගොඩක් අය කතා වෙනවා බියුටි පැජන්ට්ස් වලින් සල්ලි දීලා තමයි ක්‍රවුන් ගේන්නේ.
ඉතින් මට මේකට පොඩි දෙයක් ලැබුණා මම ඉතින් ඇත්තටම පොඩි රංගපෑමක් සමග මම ඉස්සරහට ගියා මොකද මට ආපස්සට එන්න ඕනේ මට යන්න දවසක් තියදී මට ආයිත් හැරෙන්න ඕනේ කියලා හිතුණා ඉතින් මමත් පොඩ්ඩක් රංගපාලා මම ඉස්සරහට ගියා බලාගෙන මොකද්ද මේ වෙන්නේ මෙයත් එක්ක මං ගාව හැම chat එකක්ම තියෙනවා මෙයා මට කියනවා මේක බගකින්මින් ගෙන ඔයා ගාව chat වලට ඒ තිබුණු screenshot ඔක්කොම ඔයා ගාව තියෙනවා අපිට ඒක පෙන්වන්නත් පුළුවන් පුළුවන් ඉතින් ඒ chat වලත් මම එයාට කියනවා මට මම මේකට ගෙව්වත් මට හරි විදියට මේක දිනන්න ඕනේ කියන එක ඒකට chance එකක් තියෙනවද කියන එක මං එයාගෙන් අහනවා යත් එහෙම දෙයක්ත් එයා මට කියනවා ඒ වුණාට මම එතනට ගියායින් පස්සේ මට දැනෙච්ච දෙයක් තමයි එයා මුලදී මාව රූම් ඒ කියන්නේ රූම් ලීඩර් කරා ඒ කියන්නේ හරිම සන්තෝෂෙන් හිටියා මොකද එයා හිතුවේ මම ගෙවනවා කියන එකනේ එයා මාව රූම් ලීඩර් කරලා මිසස් ශ්‍රී ලංකා හරිම ලස්සනයි ඕමෝම ගොඩක් ප්‍රතිචාරය මට දුන්නා මේ කට්ටිය ඔක්කොම කීයක් හිටියද සාමාන්‍යයෙන් 25ක් රටවල් 25ක් ඔව් බලන් යද්දි most of the countries වලට එයා මේ ඇම්බැසිඩර් ක්‍රවුන් එක විකුණලා තියෙනවා ගත්තේ නැති අය ෆයිනල් 10 එකටවත් ඇවිල්ලා නැහැ ඉතින් ඊට පස්සේ කොහොම හරි මං එතනට ගිහිල්ලා පජන්ට් එක කරන අතර ෆස්ට් මගේ තිබ්බේ නැෂනල් කොස්ටියුම් එක ඩිනර් එකකින් පස්සේ මම ඒ වෙනකොටත් දැන් මෙයා බලාපොරොත්තු වෙන්නේ මම මෙයාට සල්ලි දෙනවා කියන එක. එතකොට ඒ විද්වා සල්ලි ටික ලෑස්ති කරලා තිබ්බේ? නැහැ නැහැ. මං කොම්ටත් යාට සල්ලි දෙන්න ලෑස්ති උනේ නැහැ. මට ඕන උනේ එයාගේ මොකද්ද මේ ප්‍රෝඩාව කියන එක බලා ගන්න. ඉතින් ඊට පස්සේ මම දුන්න ඇති වුණාම එයා මගේ මම නැෂනල් කොස්ටියුම් එක අඳන් ආවා. මාව අඳන්න මගේ මේකප් ආටිස්ට් ආව රූම් එකට ඒක තමයි යා කියලා තියෙන්නේ මිනිහෙක් ආවා කියලා මගේ රූම් එකට ඒ මගේ මේකප් ආටිස්ට් පරක්‍රම දිමිත්‍රි ඉතින් අපි ඇඳලා ආවන් පස්සෙත් හැමෝගෙම යා හැඩ හද යා පිච්චස් ගත්තා යා මගේ පිච් එක උනත් ගත්තේ ක්ලික්ස් 3යි ඒ කියන්නේ යා එතනදී යා කිව්වා මොකද්ද මේ වගේ නැෂනල් කොස්ටියුම් එක හරි ලොකු වැඩිනේ මේ මොවට පිච් එකක්වත් ගන්න පුළුවන්ද කියලා ඇත්තටම මගේ එයා මාව පහත් කරා කන්ටෙස්ටන්ට්ස්ලා ඉස්සරහා මගේ මේකප් ආටිස්ට් එතන හිටියා ඒකෙන් මම දැනගත්තා මෙයාට ගෙවීමක් කරේ නැත්තම් මට මෙතන ඇත්තට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ ඉතින් මට මෙච්චර හොඳ තැනක් මගේ රටේ තියාගෙන මට නිකන් ඒ වගේ තැනකට ගිහිල්ලා කිසිම ක්ලාස් එකක් නැති ගෑණියෙක්ට මට පහත් වෙන්න ඕනේ නැහැ ඉතින් මම එහෙමම එයා කිව්ව දේත් කරලා මගේ ඇඳුම් ටිකත් අරගෙන මගේ ෆියන්සගේ හෝටල් එකට ගියා. එයා මට ඔයා ඔයා ලංකාවේ කාටවත් කිව්ව නැද්ද මේකට මට සහභාගී වෙන්න බෑ. මෙහෙම ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා ලංකාවේ කාටවත් කියන්න වුන් නැද්ද? කිව්වා මම කිව්වා මගේ නැෂනල් ඩිරෙක්ටර්ට කිව්වා මම සහභාගී වෙන්නේ නැහැ මෙයා මේම ප්‍රෝඩාවක් කියලා. ඒත් එයා නෙවෙයි එතන ඉන්නේ මම. එතන වෙන දේ ඒ දේ දැනෙන්නේ මට. කවුද කියන එක ප්‍රෝඩාවක් කියන එක මමයි දන්නේ. මොකද මලිට ෆෝන් කෝල් එකක් උඩ මනුස්සෙක්ව මැනගන්න මං හිතන්නේ ඔයාටවත් පුළුවන් කියලා නේද සමහරක් වෙලාවට දැන් ඔය ලක්ෂ පහට අමතරව ඒගොල්ලෝ සල්ලි ඉල්ල නැත්නම් වෙන මොකක් කර දෙයකටද කියන්න බෑනේ ඔයාට තාම කියන්න බෑනේ මේක ඇවිල්ලා අල්ලසක් කියලා කොහොමද කියන්නේ ඔප්පු කරන්න කොහොමද ඉතින් ක්‍රවුන් එකක් විකුණනවා කියන්නේ අල්ලසක් නෙවෙයිද ඒ කියන්නේ ඔයාට එහෙම කිව්වද මේ ක්‍රවුන් එක අපි විකුණනවා කියලා ඔව් මං කව පැහැදිලිවම කිව්වා ඔව් ස්ක්‍රීන්ෂොට්ස් තියෙනවා ඔයා කියන්නේ මේ අවසාන ආපු 10 ඇවිල්ලා මේ ක්‍රවුන් එකට මේ සල්ලි ගිහුවු කට්ටිය මේ අනිවාර්යෙන් එතන ගොඩක් අවසාන ආපු 10 අනිවාර්යෙන් ඇම්බැසිඩර්ෂිප් එක ගෙවලා තියෙනවා. ඒතර මේකට මලිත් මොකද්ද කියන්නේ? මලිතුත් කියන්නේ ඒක හරි අපිට ඒක ගන්න බැරි වුණත් යා කියන්නේ ඔයා ඒක ගන්න අකමැති වුණත් ඔයා යන්න තිබ්බා ඔයාට දිනුමක් තියෙනවා කියලා. ඒත් මම ඒකට එකඟ වෙන්නේ නැහැ. මොකද මලිත් එතන හිටියේ නැහැ. එතන හිටියේ මම. මම තමයි යාව ෆේස් කරේ. මටයි යාගේ ප්‍රෝඩාව දැනුනේ. එතනදී ආපෞසර් පත් වෙච්ච හින්දා ඔයා ඒකට යන්න නැතුව ඔයා අයින් වෙලා ඒ විතරක් නෙවෙයි මං හිතන්නේ කොහෙවත් මෙහෙම තියනවා කියලා වෝටින් සිස්ටම් එක වුණත් ඩොලර්ස් 10ක් ගෙවන්න ඕනේ අපිට වෝට් කරන්න මේ මම අහලා නැහැ මේ වගේ දෙයක් ඒ වුණත් ඒත්තන්ට ගියන් පස්සේ තමයි මම දැනගත්තේ කලින් අවුරුද්දේදී මලිත් කියන කෙනා සම්බන්ධ වුණාද මේකට කලින් අවුරුද්දේදී මං හිතන්නේ කලින් විශ්ව කියලා එක්කෙනා තමයි හිමාලි ගුණසේකරව යවලා තියෙන්නේ. ඒත් මේ අවුරුද්ද විතරයි මේ මලිත් කෙනගෙන සම්බන්ධ වෙන්නේ. ඔව් මේ ෆස්ට් ටයිම්. තානියා කිව්වා මෙහෙම මේක ඔයාට තේරුණා කියලා අල්ලසක් හැටියට. හරි. එතකොට මේ ඔයාට ඔප්පු කරන්න ඔයාගම දෙනකෝ ස්ක්‍රීන්ෂොට්. හරි ඒ ඔප්පු මෙසේජස්. ඔයා කැමතිද මේක හරි මැදට පෙන්වන්න අපේ වැඩසටහනට? ඔව්. අනිවාර්යෙන්. කිසිම ප්‍රශ්නයක් නැහැ අපි මේවා ඩිස්ප්ලේ කරාට. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ පේන්නේ ඔයගලන්ට ඒ මෙයාට ඒ ඔප්පු මෙසේජස් ටිකයි මෙයා රිප්ලයිස් ටික තමයි මේ පේන්නේ. ඉතින්
මේවෙන් ඕගලන්ට පුළුවන් අයිඩියාක් ගන්න මොකද ඇත්තන වෙලා තියෙන්නේ කියලා තව වගේ ඒ වගේ තානිය මං අහනවා මෙහෙම දෙයක් මේනි ඒගොල්ලෝ එහෙන් දාගීම ස්ටේට්මන්ට් එකක් මෙහෙම ඔයා මෙහෙම වෙන කෙනෙක් එක්ක කාමරයකට යනවා ඒගොල්ලෝ දැක්කලු මෙතනදී ඔයා ගිහිල්ලා ඔයා කරලා තියෙන්නේ පොඩි රැවට් ටීමක් කියලා ඔයාට බ්ලේම් එක තිබ්බ දාලා මම ඉස්සලාම මම ඔයාලට කියනවා නම් මම ඒගොල්ලන් දැන් මම එහෙම කෙනෙක් නම් මම ওই පැජන්ට් එකෙන් අයින් වෙච්ච දාසෙම ඒගොල්ලන් එක දාන්න තිබ්බා ඒත් ඒගොල්ලෝ රියැක්ට් කරේ මම ලංකාවට ඇවිල්ලා මං ප්‍රෙස් රිලීස් එකක් දැම්මෙන් පස්සේ තමයි ඒගොල්ලෝ මට ඇටැක් කරේ මං එහෙම කිසිම එහෙම මං හැසිරුනේ නැහැ මම ගියේ මගේ ෆියොන්සේ මට පින්තූරුත් තියනවා වෙන ඔයාලට ඔප්පු කරන්න පුළුවන් ඔයාගේ එහෙම කිසිම වැරද්දක් නැහැ කියලා කිසිම වැරද්දක් නැහැ මම ඔයාලට පුළුවන් ඒගොල්ලන් විරුද්ධව ඕන ඇක්ෂන් එකක් ගන්න මොකද මේක ඔයාගේ නමට වෙච්ච ලොකු හානියක් ඔව් මෙහෙමයි ඇක්ෂන් එකක් නම් ගන්න පුළුවන් ඒත් ඇත්තටම ඔය වගේ තර්ඩ් ක්ලාස් මිනිසුත් එක්ක මට ඇක්ෂන් අරන් මගේ කාලේ නාස්ති කරන්න මං අකමැතියි මොකද මට මගේ පවුල් ජීවිතේ මගේ ළමයි මගේ පුතා ඕලෙවල් කරනවා ඒ කාලේ මට ඒකට දාන එක ඊට වඩා ලොකු දෙයක් මිනිස්සු ඒගොල්ලන් ෆේල් වුණා කියලා මට මඩ ගැව්වට මං කවුද කියන එක මගේ ෆැමිලි එක ඒක දන්නවා දැන් ලංකාව තුල කොහොමද අපේ ආණ්ඩුවෙන් එහෙම නැත්නම් අපේ රජයෙන් කොහොමද මේකට තියෙන මේ බලපෑම පොඩි හරි තියනවද ඒක අපේ මෙහෙන් පොඩි සහනයක් ඇත්ත වශයෙන්ම ඒක මං කියන හරියටම දන්නේ නැහැ හැබැයි මම දන්න දෙයක් තමයි මොකද ඔයා කොහොමද මේක මේ ඕගනයිස් කරන්නේ තනි පුද්ගලින් කියලා. ඔව් දැන් මේ ගිය අවුරුද්ද කරේ විශ්ව. මේ අවුරුද්ද කරන්නේ මලිත් කියලා කෙනෙක්. ඔව්. ඒක මේක මේ ඕගනයිසර් කෙනෙක් කෙනාම කොහොමද මේ මේ වෙන සිලෙක්ට් වෙන්නේ කොහොමද? ඔව් මමත් ඇත්තට ළඟදී තමයි ඔක දැනගත්තේ. මේක ඔන්ලයින් ගිහිල්ලා නැෂනල් ඩිරෙක්ටර්ෂිප් එක ගන්න පුළුවන්ලු. ඒ කියන්නේ මටත් පුළුවන් ගන්න කිව්වා. ඔව් ඔයාටත් ගන්න පුළුවන් ඕනම කෙනෙක් මට උනත් ගන්න පුළුවන්. ඒ කියන්නේ මට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මට ටග්ගාලා කියලා ඔන්ලයින් ඇප්ලයි කරලා $60 ද මොනවාද ගාණක් තියෙනවා. एक गेवला अपिटा नेशनल डायरेक्टरशिप पे गन्न पुलो अपने कथा किरी में है कि आव सम सॉर्ट ऑफ नॉलेज एंड इंटेलेक्ट इतने कि आम लंका आव रिप्रेजेंट करने है कि आव तीन नोने मांकी अन्ने में दे आप इंग्लिश वाली मकरान नोने की लापे माओवास आव अपने पावच करने पुलो एवं आटा अरे गुड़ाक के लावड़ तीन ने अरे साली वियदां करला तंत्र सुदुसु नैतिक ना गुड़ाक के लावड़ यानवा गेला දැන් මම සිංගප්පූරලත් දැක්ක දෙයක් තමයි දැන් ඒ ලේඩි උනත් මාව ඉස්සලාම දැක්කම එයා කියලා තියෙන එයා මලිටත් කියලා තියෙන අම්මෝ මේ පාර නම් මිස් ශ්‍රී ලංකා හරිම හොඳයි පර්සනලිටිත් හොඳයි ලුක් එකත් හොඳයි එයා එහෙම දෙයක් එයා කියලා තියෙනවා එයා මුලින් කියලා තිබුණා අර මොකද එයා එයාගේ වඩ දෙනද එහෙම කියන්නේ නැත්නම් බොරුවට ඔයාගෙන් සල්ලි ගන්න කියලා ඔව් එහෙම ආ වරවටන්න වගේ මේම ඉතින් ඒ වගේ කමෙන්ට් එකක් ඉතින් මට බාර ගන්න පුළුවන් මොකද මම දන්නවා මං හැම අතිකින්ම මං ස්ථිරයි කියලා දැන් ඔයාට මං යන එක දැන් ඔයා එහෙම කියනවා හරි ඔයා ස්ථිරයි ඔයා ලස්සනයි මේ බාර මේ වලට හොඳයි නේද දැන් මගේ මහිමනේ මම නෙමෙයි දැන් ඔයාට කියලා දෙන්නේ තවත් ගෑනු කෙනෙක් නැත්නම් කියලා දෙන්නේ ඔයා ලස්සනයි දැන් ඔයා එහෙම දෙයක් දකින්නද නෑ මං අහන්නේ මේ ගෑනු ළමයි කෙනෙක් කියන්නේ මං මගේ කමෙන්ට් එක කියන්නම් වට ඔහොම කියන්න හරි කො කියන්න අන්තිමට කියන්නම් ඈ දැන් මෙයා කියනවා ඔයා ලස්සනයි කියලා එයා කිව්වලු. දැන් ගෑනු කෙනෙක් ගැන කියන්නේ නෑනේ සාමාන්‍ය ලස්සනයි කියලා. ඒක නියම වාවණියන් බුරුට අන්දන්න කිව්වොත් දන්නේ නෑ. ඕ නේ එමත් වෙන්න පුළුවන්. මං හමුවත් මෙහෙම මේ වැඩසටහන් මේ ඔය වගේ වෙලටදී සාමාන්‍යයෙන් වෙනවලු මේ ලිංගික අල්ලස් වගේ දේවල්. එහෙම ඒව ගැන මොකද ඔයාට අවබෝධ තිබුණ නැද්ද මේකට යද්දී? මට ඇත්තටම ඒ වගේ දෙයකට මොන දුන්නේ නෑ. ඇත්ත වශයෙන්ම කිව්වොතින් ඒ වුණාට මටත් ආරංචිය ඇවිල්ලා තියෙනවා. මේ මම විශේෂයෙන්ම මම මේ පැජන්ට් එක ගිහිල්ලා ආවෙන් පස්සේ ගොඩාක් දෙනෙක් ඔය වගේ දේවල් ඔය චෝදනා මොකද අපේ ගොඩක් දෙයක් තියෙනවා. මිනිස්සු මොන හරි වෙනකන් ඉන්නවා අවවාද දෙන්න. කවුරුත් වෙන්න කලින් ඒකට සහයෝගයක් දෙන්න. මේක හරි නෑ ටානියා යන්න එපා. ඔයා මේ දේ දන්නේ නැද්ද? මේක තමයි වෙන්නේ නෑ. හැමෝම බලන් ඉන්නේ මොන හරි වුණාම අපි ආවම අපිට ඊට පස්සේ කියන්න කියලා දෙන්න ගොඩක් අය ඉන්නවා. ඔතන මගේ සෙල්ෆ් ස්ටීම් එක මගේ හැම දෙයක්ම මම හොඳට ග්‍රූම් වෙලා මම මේ ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 15ක් විතර වැඩ කරලා තියෙනවා. අපි Facebook මීඩියා වලින් ආපු මොඩල්ස්ලා නෙවෙයි. අපි හරි විදියට ට්‍රේන් වෙලා මොකද්ද මේ Facebook වලින් ආපු මොඩල්ලා කියන්නේ? Facebook සහ ඉන්ස්ටග්‍රෑම් වලින් ඉන්න මොඩල්ලා කියන කවුද? ඔයද අද කාලේ තියෙන ෆොටෝ ෂූට් එකක් කරලා දාලා හැමෝම හිතන්නේ ඒක නම් මොඩල්ස්ලා කියලා නේ. පස්සේ ඇත්තටම කියන්න අනේ මේ ඇත්තට මේ කට්ටිය පොඩි මේ දවස්වල පොඩි අතරමං වීමක් වෙලා තියෙනවා. ඇත්තටම කවුද මේ මොඩල් කෙනෙක් කියන්නේ?
මම ඉස්සලාම කියන්න කැමති මෙයා මොඩල් කෙනෙක් කියන්නේ ඩිෆරන්ට් කැටගරිස් තියෙනවා මොඩල් කෙනෙක් වෙන්න ෆොටෝෂූට් එකක් කරලා Facebook Instagram දැම්මට මදි යම් කිසි දෙයක් ඉගෙන ගන්න තියෙනවා අපි කෝස් කරා අපි බ්‍රයන් කර්කෝවන් ලෝචින් කියන නම් යටතේ අපි දේවල් ඉගෙන ගත්තා වෝක් කරන්නද පෝස්ට් කරන්නද හැම දෙයක්ම ඉතින් මේ හැම දෙයක්ම අදාළයි මොඩලින් කියන කැටගරියකට ඉතින් නිකං බරුවට මියුසික් වීඩියෝ එකක් ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් කමර්ෂල් එකක් ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් ඒත් මොඩලින් කියන කැටගරියකට මියුසික් වීඩියෝ කමර්ෂල් ඒක අදාළ නැහැ මොඩල් කියන්නේ රෑම් මොඩල් මොකද සුදුසු නැති අය නිකං ඇවිල්ලා තමන්ගේ ඇඟ පෙන්නවා කියලා ඒවලං ඉහළට යනවා ඩානියා මම අපි අපිට දැන් ඔයා කියන දෙකෙන් මට පැහැදිලිනවා මේ මේක සාමාන්‍ය පොඩි මාෆියාවක් වගේ වෙලා තියෙනවා නේද දැන් ලංකාවේ ඉන්න කට්ටියත් ලංකාවෙන් ඔය මිසිස් වර්ල් මිස් වර්ල් අනම්මනම් දේවල් සිලෙක්ට් කරන කට්ටිය මම දැකලා තියෙනවා ඒගොල්ලෝ වටා සෑහෙන ගැහෙන ළමයි එහෙම ඉන්නවා ගැහෙන ළමයි බදාගෙන ෆොටෝ ගන්නවා වෙනම වෙනම ලෝකයක් ඒගොල්ලෝම වල තියෙනවා මේ ඇයි ඒගොල්ලෝ එහෙම දේවල් කරන්නේ එහෙදි ආපු කන්ටෙස්ටන්ට්ස් ලා කිව්වා ඒගොල්ලෝ කිසිම දෙයක් වේදම් කරේ නැහැ ඒගොල්ලන්ට හැම දෙයක්ම ස්පොන්සර් කරලා දුන්නේ ඉතින් අපි මම කියන්නේ ඕනම නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් ඒක කරන්න එපා මොකද තමා දැනගන්න ඕනේ රෙස්පොන්සිබිලිටි එකක් ගන්න ඔයා මේ නැෂනල් ඩිරෙක්ටර්ෂිප් එක ගන්න ඕන නම් ඔයා දැනගන්න ඕනේ ඒ දේට ඒ ස්පොන්සර් හොයාගෙන ඒ මොකද අර ඒ දේ ලබා ගන්න හදන්න එපා කන්ටෙස්ටන්ට් ගෙන් මොකද ඒක වැරදි. එයා ඒ නැෂනල් ඩිරෙක්ටර්ෂිප් එක ගන්න ඕන නම් ඒකට එයා දැනගන්න ඕනේ හරියට එයා එයාගේ ෆවුන්ඩේෂන් එක හදාගෙන කෙනෙක්ව ඉස්සරහට යවන්න. ඉතින් අද දවසේදී අපි ටානියාව ගෙන්නුවේ කාටවත් ඇත්තටම ටානිය මඩ ගහන්න නෙමෙයි. ඒකවත් දන්නවන්නේ. ඔව්. ඉතින් අපි මෙතනට ඔයාව ගෙන්නුවේ ඔයාට බුණු අකරතැබ්බය මේ කට්ටියට කියන්න. ඒ වගේම තමයි මේක බලන් ඉන්න අයටත් කියන්නේ මේ මාෆියා වලට හවු වෙන්න එපා. මොකද මම කිව්වා මොකද්ද ඇත්තටම හුනේසා මොකද්ද වෙන්න ඕනේ. ඉතින් ඔබ මොඩල් කෙනෙක් හරි වෙන්න ආසයි නම් මේ මය කියපු ගමන් මාර්ගයෙන් කිසි වෙලාවක සල්ලි වලට විකිනෙන් හදන්න එපා. මය මුහුණ දුන්නු දේ හින්දා අපිට උනේ ලංකාවට සමහරකට ලැබෙන්න තිබුණු කිරුලක් අහිමි වුණා වෙන්න පුළුවන්. ඔබ ඔබ වෙලා ඔබ කිසි වෙලාවකදී ඔබව විකිනෙන් හරි ඔබේ නමට හානියක් වෙන විදිහට ඔබ වැඩ කරේ නැති හින්දා ඔබ මේ රජඩ් එක මේ තරංගය වර්ජනය කළ ඔබ ලංකාවට පැමිණියා. ඔබ අවසාන වශයෙන් බලාපොරොත්තු වන සාධාරණේ මොකද්ද මේක? අත්ත වශයෙන්ම මට ඕන උනේ පණිවිඩයක් දෙන්න මේ ඉස්සරහට එන බියුටි ක්වීන්ස්ලට එකක් තමන්ගේ ටැලන්ට් එකකින් ඉස්සරහට යන්න. ওই තමන්ගේ රට නියෝජන කරන්න යද්දි ප්‍රිපෙයා වෙලා යන්න. ඒ රෙස්පොන්සිබිලිටි එකක් සමග යන්න නිකන් ගිහිල්ලා සල්ලි විසික් කරලා දෙයක් ලබා ගන්න එපා. I think ගොඩක්ම මම අර දෙමෝපියන්ටත් කියන්නේ සැලකිලිමත් වෙන්න. මොකද අපි දන්නේ අද කාලේ ගොඩක් තරුණියන් කැමති ෆේමස් වෙන්න ඕන මාර්ගෙන් කරන්න නැති දෙයක් නැහැ. මම මිනිස්සුන්ට කාටවත් චෝදනාවක් කරනව නෙවෙයි. ඒත් මම කියන්නේ අපිට ගයිඩන්ස් එකක් තියෙන්න ඕනේ. අපි තරුණ අය අපේ කොච්චර වයසට ගියත් අපි කොච්චර මිඩල් ඒජ් එහෙම හිටියත් අපිට ගයිඩන්ස් එකක් කියන දේ ඕනේ. ඉතින් ඒකට තමයි දෙමව්පියෝ ඉන්නේ. ඉතින් දෙමව්පියත් දැනගන්න ඕනේ හරියට ගයිඩ් කරලා තමන්ගේ දුව හෝ පුතා හෝ ඒ යවන දේ හරි දෙයක්ද කියලා මාර්ගයක්ද කියලා බලන එක තමයි මට දෙන්න ඕනේ මෙසේජ් එක. ඉතින් අපි හරිමද වැඩසටහනේ අවසානට ඇවිල්ලා ඉන්න අවසානට යන්න කලින් මම අහුව මගෙන් ප්‍රශ්නයක් මම අහුව මේ මෙයා ලස්සනද කියලා ඉතින් මම ඒකට උත්තර දෙනවා. ඔව් හොඳයි ලස්සනයි. ඉතින් කොමින් කොමාරි අද දවසේදී අපි වැඩසටහන නිමා කරනවා. ඉතින් මම හිතනවා මේ වැඩසටහන බලන් හිටපු ඕගලන්ටත් යම් අයිඩියාවක් යන්න ඉතින් මේක ගැන. ඉතින් ඕගලන්ටත් මේ වගේ අසාධාරණකමක් වුණොත් අපිට කතා කරන්න පුළුවන් අපි කැමති ඕගලන්ගේ දුක දුක් ගැනවිල්ල හෝ ඕගලන්ට වෙච්ච අසාධාරණේ මෙතනට අවිල්ල මාත් එක්ක කතා කරලා මේ බලන් ඉන්න අයටත් ඒක පෙන්වන්න. ඉතින් ලබන සුමානෙත් අපි මේ වගේම වැඩසටහනකින් සම්බන්ධ වෙන්න ඕගලන්ට පුළුවන් අපේ Noise TV
पेज यूट्यूब सब्सक्राइब कर बेल को बनने वैसे अभी दाने वीडियो इकमें बलगा पुलवा ऐना शुभ सत्या।